සුබ දවසක් කියලා මම පිළිගන්නා මගේ යාළුව හැමෝම. ඉතින් අද අපි බලමු කොහොමද 230 AC කරන්ට් එක වෝල්ට් 12ක DC අවුට්පුට් එකක් විදියට එළියට ගන්න කියලා. මේකට මම මේ විදියට ගන්නවා ට්‍රාන්ස්ෆෝමරයක්, වෝල්ට් 12ක් අවුට් කරන ට්‍රාන්ස්ෆෝමරයක්. ඊට අමතර වාට ගන්න පුළුවන් ට්‍රාන්ස්ෆෝමරේ ඇම්පියර් ගානට, එහෙම නැත්නම් වෝල්ට් යථාවට වඩා වැඩි කැපැසිටර් එකක්, ට්‍රාන්ස්ෆෝමරේ ඇම්පියර් ගානට වැඩි ඩයෝඩ් හතරක්. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ පරිපථය සකසා ගන්න කියලා. හොඳ යාළුනේ, එහෙමනම් අපි මුලින්ම හදාගන්න ඕනි AC කරන්ට් එක DC කරන ඍජුකාරක පරිපථය. මේක මුලින්ම අපි කරන්නේ මෙන්න මේ විදිහට ඩයෝඩ් එක ගන්නවා. ඩයෝඩ් එකේ ඍණග්‍රය ධනග්‍රය මම මේ විදිහට ලකුණු කරන්නම්. ඉලෙක්ට්‍රොනික දැනුම හොයන ඔයා කවුරුත් දන්නවා ඇති ඩයෝඩ් එක සලකුණ සංකේතය කොහොමද තියෙන්නේ කියලා. මේකෙදි ඩයෝඩ් එකේ සාමාන්‍යයෙන් සිල්ලෝ ඉරක් තියෙනවා. ඒ සිල්ලෝ ඉර තියෙන පැත්ත තමයි ඍණග්‍රය වෙන්නේ, අනිත් පැත්ත ධනග්‍රය වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ඒකේ සැකැස්ම තියෙන්නේ. ඉතින් අපි මේ අඳින විදිහට ඔයාට පුළුවන් මෙන්න මේ ඩයෝඩ් ටික තියාගෙන මෙන්න මේ පරිපථය පාස් ගන්න. මුලින්ම අපි මේ විදිහට ඩයෝඩ් හතරක් පාස්ගෙන මේ විදිහට අපි ධාරාව ඍජුකරණය කරගන්නවා. ඊට පස්සේ ඍජුකරණය කරගෙන අපි මේක තවදුරටත් ධාරාව ස්මූත් කර ගැනීම සඳහා මේකට කැපැසිටරයක් භාවිතා කරනවා. එතකොට කැපැසිටරයක මේ විදිහට අපි මේ රූපේ පෙන්වන ආකාරයට පාස් ගැනීම සිදු කරන්න ඕනි. කැපැසිටරය ගත්තොත් ඔයාලට මේ පේනවා මේ රූපේ අලු පාටින් සලකුණක් දාලා තියෙනවා. එහෙම නැත්නම් තව හොයාගන්න පුළුවන් මේකේ පින් දෙක ගත්තොත් අලුත්ම එක පින් දෙක ගන්නවා නම් ඒකේ දිගම පින් එක තමයි ධනග්‍රය වෙනවා, කොට පින් එක ඍණග්‍රය වෙනවා. එහෙමත් නැත්නම් ඔයා පරණ රේඩියෝ එකකින් වගේ ගලවා ගන්නවා නම් මේකේ අලු පාටින් සලකුණක්, එහෙම නැත්නම් මොකක් හරි මාක්යක් මේ විදිහට දාලා තියෙනවා නම් ඒ පැත්ත ඍණග්‍රය වෙනවා. මම රූපේ ඇඳලා පෙන්නුව වගේ මෙන්න මේ තැනට එන්න ඕනි කැපැසිටර් එකේ ධන පැත්ත. එහෙම නැත්නම් අර සලකුණු යොදලා නැති පැත්ත තමයි එතෙන්ට පාස් ගන්න. එතකොට ඍණග්‍රය තමයි ඒකේ අනිත් පැත්තට පාස් ගන්න. මේ විදිහට කැපැසිටර් එක වාට පාස් ගන්න පුළුවන්. පාස් ගත්තන් පස්සේ ඊළඟට අපි ට්‍රාන්ස්ෆෝමරේ පින් දෙක, ට්‍රාන්ස්ෆෝමරේ පින් අවුට් දෙක බලමු කොහොමද මේකට පාස් ගන්න කියලා. එතකොට මේ විදිහට ගන්න ට්‍රාන්ස්ෆෝමරේ අවුට්පුට් එක අපි මෙතන ඩයෝඩ් දෙක අතරට තමයි පාස් ගැනීම කරන්නේ. ඔයාට පේනවා දැන් මේ මම ඇඳලා පෙන්වන විදිය, ඒ ආකාරයට ඔයාට මේ ට්‍රාන්ස්ෆෝමරේ පින් දෙක පාස් ගැනීම සිදු කරන්න පුළුවන්.
එහෙනම් පවර් සප්ලයි එකේ අවසාන අංගය විදිහට අපි බලමු කොහොමද ධන අවුට් එකයි රින අවුට් එකයි ගන්න කියලා. එතකොට කැපැසිටර් එකේ ධනාග්‍රය තමයි ධන අවුට් එක වෙන්නේ. කැපැසිටර් එකේ ඍණාග්‍රය තමයි ඍණ අවුට් එක වෙන්නේ. එතකොට මේ විදිහට ඔයාට ධනයි ඍණයි අවුට් එක ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔයා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් ඔන්න දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්. බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. මොකද වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලඟට ගෙන්වා ගැනීම හැකියාවක් තියෙනවා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාට තේරුම් ගන්න පහසු වෙන්න මම මේ විදිහට පාස්සල පෙන්වනකොට ඔයාට පුළුවන් මේක ඩොට් බෝඩ් එක වගේ ලස්සනට පිළිවෙල පාස්සගෙන සිදු කරන්න. ඔන්න එහෙනම් යාළුවනේ අපේ පවර් සප්ලයි එකේ වැඩේ ඉවරයි. AC කෝඩ් එකක් මේ විදිහට අපි පාස්ස ගත්තාන් පස්සේ ඔයාට දැන් තියෙන්නේ මේක චෙක් කරගන්න. චෙක් කරගන්න සාමාන්‍ය මල්ටිමීටරයක් මොවුන වෙන්නේ මෙන්න මේ වගේ උපකරණයක් භාවිතා කරලා රේඩියෝ එකක් ඒ වගේ වෝල්ට් 12 වැඩ කරන ඕනම එකකින් ඔයාලට මේක චෙක් කර ගැනීම හැකියාවක් තියෙනවා. හොඳට මතක තියාගන්න මෙහෙම වෝල්ට් 12ක මොකක් හරි උපකරණකින් චෙක් කරනවා නම් ඔයා හරියටම දැනගෙන ඉන්න ඕනේ ට්‍රාන්ස්ෆෝමරේ අවුට්පුට් එක වෝල්ට් 12යි කියලා. Thank you.